மாகதீ பாலியாவே தக்சலா தெர்வான் சரணாய் தெர்வான் சரணாய் ரூபவாஹினி ஒஸ்ஸே எகතු වෙන ඔබ හැම දෙනාටත් தெர்வான் சரண ප්‍රාර්ථනා කරමින් மாகதீ பாடம் மாலாவே 42 වෙන පාඩමයි අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඉතින් අද දවසේ මම බලාපොරොත්තු වෙනවා පොඩි හාමුදුරනේ पोड़ी हम दुरंट वगेम रूपवाहिनी गुआनिदली एक बट इंग्लिश अभी उदयट की कने खाबुना इंग्लिश सिंग गुड मॉर्निंग कीला कीना गुड मॉर्निंग कीन दवाट की गुड आफ्टरनून कीन गुड ईवनिंग कीन गुड नाइट कीन शुभ उदयसन अक्की शुभ धावल अक्की शुभ संध्या अक्की शुभ रात्रि अकोहमेकन देहम कीन को पालियन मेहम की ඉතින් අපට අද ඒ ගැන තමයි 42 වෙන පාඩමෙන් උගන්වන්නේ. එතකොට අද පාඩම 42 පාඩම 42 පාඩම 42 පාඩමේදී උගන්වන්නේ මේ මංගල වර්ගයේ. මේක අපේ බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණා. මංගල වර්ගයේ මේක සූත්‍රය පොබ්බ पोब पाली मिलियम बंदर पुब्बन पुब्बन सुत्त पुब्बन सुत्त पुब्बन सुत्त की लखियाने पुब्बन की पूर्व मे सूत्र नमदालतीन त्रिपिटके मेक तीयन तीयन तनाको इतकोट अंगुत्तर निकाय तिक निपाते मंगल वर्गे की वर्गे तीयन मंगल वर्गे दहवनी सूत्रे तमाय मे पुब्बन सूत्रे की नम कर्ला मेक तीन मे गुड मॉर्निंग की काले बुधहांद्रंग काले शुभ उदयसनक शुभ धावलाक शुभ संध्यावा कोहम कीयन इतनी मे कीयपेन संधन මේ සූත්‍ර දේශනාව කියවන්න ඉස්සෙල්ලා මේ වචන ටිකක් තියෙනවා නේද? ඒ අමාරු වචන ටික මම ඉස්සෙල්ලා දක්වලා තියෙනවා වචන 15ක් තියෙනවා. අපේ පොඩි හාමුදුරුව කවුරු හරි මේ කවුද කියන්නේ? ආ පොඩි හාමුදුරුව වඩිනවා. පොඩි හාමුදුරුව වචන ටික කිව්වම අපි අනිත් අය කියවමු. වඩින්නක ඉස්සරහට එන. හිරිපිටියේ හේමාලංකාර පොඩි හාමුදුරුව දැන් වචන ටික කියනවා ශබ්ද නගලා. එතකොට අපේ පොඩි හාමුදුරුව රටට ලෝකෙට එහෙන්න හයියෙන් කියන්නට ඕනේ. හා पटांगम पड़ी हम दुर्नी मंगल वाग्गो उब्बन्न सुत्तं उब्बन्न सुत्तं ये ये यम यम बिकवे बिकवे महानेनी महानेनी सुत्ता सत्ता 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 सत्वेक सत्वेक उब्बन्न समयं उब्बन्न समयं पेरवरु कालये पेरवरु कालये उदे वचनयन मनसा मनसिन सुपुबन्हो सुबुदेसना तेसं सत्तानं ए सत्वेन्ट मज्जांतिक समयं धावल कालय सुमज्जांतिको सुबधावला सायन्न समयं सास्कालय सुसायन्हो सुबसंध्यावा ओ अभी तवसर कियन्न कियमु नेद तवसर कियमु बलन्न पोडि हांदुरु ये ये यम यम बिकवे बिकवे महानेनी महानेनी सत्ता सत्ता सत्वेक सत्वेक उब्बन्न समयं पेरवरु काले उदे उदे कायेन 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 सुचरितां सुचरितां यह पद्दे सुचरिते यही चरांति चरांति हसिरति हसिरति वाचाय वाचाय वचनेन वचनेन मनसा मनसा मनसिन मनसिन सुपुपन्हो
උපන්නෝ සුභ සුභ උදෑසනක් සුභ උදෑසනක් තේසං සත්තානං තේසං සත්තානං ඒ සත්වෙයින්ට ඒ සත්වෙයින්ට මජ්ජන්තික සමයං මජ්ජන්තික සමයං දවල් කාලය දවල් කාලය සුමජ්ජන්තිකෝ සුමජ්ජන්තිකෝ සුභ සුභ දහවලක් සුභ දහවලක් සායන්න සමයං සායන්න සමයං සවස් කාලය සවස් කාලය උසායන්හෝ උසායන්හෝ සුභ සන්ධ්‍යාවක් සුභ සන්ධ්‍යාවක් ඔව් බොහොම හොඳයි පොඩි හාමුදුරුවෝ මේ වචන ටික උච්චාරණය කළා දැන් මේකෙදී පොඩි හාමුදුරන්ට අහු වෙන්න ඇති දැන් මේ වචනවලදී දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ චූටි සූත්‍රයක් තමයි මේ මංගල වර්ගයේ පුබ්බන්න සූත්‍රය එතකොට දැන් අපි උදේට කෙනෙක් හම්බුනාම හරි බං කිව්වේ ගුඩ් මෝර්නින් කියනවා ඒකට සිංහලෙන් කියනවා සුබ උදෑසනක් නම් කොහොමද කියන්නේ සුපුබ්බන් හෝ මොකද්ද වචනේ गुड मॉर्निंग सुपुब्बन हो सुपु उदयसन की सुपुब्बन हो ना बुधुहामुद्रु मे सूत्रे दें अभी पेहदली करना इसर हट एक अवस्था की देशना करना उदेट दट सुबु उदयसन की वेडाखने अभी वेडाखने केनकोट एक कियाोनी होंद हिथिंग कहमद कियाोनी නිකන් දැක්කම කට්ටිය එහෙමනේ හිත හොඳ නැහැ සමහරවල් සතුටු නැහැ සමහරව දැක ගුඩ් මෝර්නින් අනිත් එකන මෝර්නින් කියන්නේ යනවා සමහරට හිතේ වෙන එකක් තියෙන්නේ එතකොට බුදුහාමුදුරු පෙන්නනවා දැන් මේකේ සූත්‍රයේ දැන් අපි ඉස්සරහට කතා කරනවා එතකොට සුපුබ්බන් හෝනම් අපේ හිත හොඳ හිතින් කියන්න ඕනේ හොඳ වචන කතා කරන්න ඕනේ හොඳ දේවල් කරන හොඳ දේවල් කතා කරන හොඳ දේවල් හිතන එතකොට හිතින් කයින් වචනෙන් අපි වචනයක් තියෙනනේ වචන තුනක් තියෙනවා සිතින් කයින් වචනෙන් කියලා මේ සිතින් කයින් වචනෙන් යහපත් දේවල් හිතන යහපත් දේවල් කතා කරන යහපත් දේවල් කරන කෙනෙක් නම් සුපුබ්බන් හෝ කිව්වම උදෑසන සුබ වෙනවා එතකොට දවල් හම්බුනාම මොකද කියන්නේ සුමජ්ජන්තිකෝ කොහමද සුමජ්ජන්තික සමයන් එතකොට සුමජ්ජන්තිකෝ සුබ දහවලක් ඈ සුබ දහවලක් දවල් හම්බුන සුමජ්ජන්තිකෝ මජ්ජන්තික කියන්නේ දවල් එතකොට දවල් හම්බුන සුමජ්ජන්තිකෝ කියනවා හැන්දෑ වෙලා රෑ වෙලා හම්බ වෙනවා එතකොට කොහොමද කියන්නේ සුසායන් හෝ මොකද්ද වචනේ සුසායන් හෝ ආ සවස ආ සුබ සන්ධ්‍යාවක් ආ පාලියෙන් කියනවා සුසයන් හෝ ආ දැන් වචන තුනක් ඉගෙන ගත්ත දැන් මේක අමතක කරන්න එපා දැන් උදේට හම්බුනම් මොනකද්ද කියන්නේ සුපුබ්බන් හෝ මොකද්ද වචනේ හයියෙන් කියන්න බලන්න සුපුබ්බන් හෝ ආ දහවල් සුමජ්ජන්තිකෝ මොකද්ද සුමජ්ජන්තිකෝ ආ හැන්දෑවෙනම් සුසයන් හෝ ආ සුබ සන්ධ්‍යාවක් ආ එතකොට ඔන්න ওই වචන තුන අපි මේ යොදලා තියෙන පුබ්බන්න සූත්‍රයේ පිළිබඳව මේ විරාමයෙන් පස්සේ ඉගෙන ගනිමු. මාගදී පාලි අපේ තක්සලා විරාමයෙන් පස්සේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සුපුබ්බන්න සූත්‍රයේ පිළිබඳව. ඉතින් අපි ඒට ඉස්සෙල්ලා වචන පිළිබඳව ඉගෙන ගත්තා ඒ අමාරු වචන පිළිබඳ මේ සූත්‍රයේ තියෙනවා යේ භික්කවේ සත්තා පුබ්බන්න සමයං කායේන සුචිරිතං චරති මේ චරಂತಿ වාචාය සුචිරිතං චරಂತಿ මනසා සුචිරිතං චරಂತಿ සුපුබ්බන්නෝ භික්කවේ තේ සංසත්තානං ආ මහණෙනි භික්කවේ කියලා කිව්වේ මහණෙනි කාටද මහණෙනි කිව්වේ හාමුදුරුවන්ට ආ එතකොට භික්කවේ ආ දැන් බුදුහාමුදුරු ධර්ම දේශනා කරන්න ගියාම හාමුදුරුවරු වැඩ ඉන්නවනේ ඉස්සරහ එතකොට උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට ගිහියෝයි හාමුදුරුවෝ ඔක්කොම ඉන්නවා භික්කවේ ආ කතා කළේ මහණෙනි හාමුදුරුනේ සත්තා මෙතන සත්තා කිව්වේ සත්ත්වයෙක් නැත්නම් සත්වයන්ට නැත්නම් සත්වයා කිව්වේ කවුද සත්තුන්ටද නෑ සත්තා කිව්වේ मनुष्य सतेक नहीं मिनी सत्तु हटिट सत्तु हटि तिरसा सत्तु नहीं सत्तो अभी मनुष्य सत्त
කියලා. මනුස්සයත් සත්වයෙක්. ඒතකොට සත්තා. පුබ්බන්න සමයං. පුබ්බන්න සමයං කිව්වේ පෙර කාලේ. ආ උදේ කාලේ. පෙර කාලේනේ පෙරවර කාලේ උදේ කාලේ. කායේන. කයින්. සුචිරිතං චරಂತಿ. ආ යහපත් දේ හැසිරෙනවා. ඕ පොඩි හඳුනගන්න කොලේ තියෙනවා. මොකද තියෙන්නේ? තේරුමක් තියෙනවා දීලා. සුචිරිතං චරಂತಿ. යහපත් දේ හැසිරෙනවා. කායේන කයින් සුචිරිතේ හැසිරෙනවා. වාචාය. වචනෙන්. වාචාය කිව්වේ? වචනෙන්. සුචිරිතං චරಂತಿ. ආ වචනෙන් යහපතෙහි හැසිරෙනවා. මනසා සුචිරිතං චරಂತಿ. මනසින් සුචිරිතේ හැසිරෙනවා. මනසා සුචිරිතං චරಂತಿ. මනසෙන් සුචිරිතේ හැසිරෙනවා. එතකොට සුපුබ්බන්නෝ භික්කවේ. ආ සුපුබ්බන්නෝ භික්කවේ මහණෙනි සුබ උදෑසනක්. කාටද? තේ සංසත්තානම් ඒ සත්ත්වයින්ට. ආ එහෙනම් උදේට මොකද්ද වෙන්නේ? උදේට සුබ උදෑසනක් වෙන්න නම් මොකද වෙන්න ඕනි? කායේන සුචිරිතං චරಂತಿ. කයෙන් සුචිරිතේ හැසිරෙනවා. වාචාය සුචිරිතං චරಂತಿ. වචනෙන් සුචිරිතේ හැසිරෙනවා. මනසාය සුචිරිතං චරಂತಿ. මනසෙන් සුචිරිතේ හැසිරෙන්නට ඕන. එතකොට ආපහු කියනවා යේ භික්කවේ සත්තා. මොකද්ද වෙන්නේ? යේ භික්කවේ සත්තා. ඒ ටික කි අහුණා උඩක්. මජ්ජත්තික සමයන්. මහණෙනි සත්‍යයන් ඔය යම් සත්‍යයක් මජ්ජත්තික සමයන්. මධ්‍යහ්න වෙලාවේ. මධ්‍යහ්න වෙලාවේ කිව්වේ දවල් ඉරපායලා තියෙනවා නේද? ඕ ලොකුවට ඉරපායලා තියෙන මා දවල් වෙලාව දන්නවනේ. මා මජ්ජත්තික සමයන්. කායේන සුචිරිතං චරಂತಿ. අරකමයි. දැන් ඉස්සල්ලා උදේ කයින් යහපතේ හැසිරුණා. දැන් කොයි වෙලාවටද? උදේ හොඳට ඉන්නවා. දවල් කේන්ති ගිහිල්ලා ඉන්නවා. හරියනවද? ආ උදේට හොඳට පිංකම් කරනවා. දවල්ට පව්කම් කරනවා. හරියන්නේ නෑනේ. ආ ඒකයි කියන්නේ. දවල් වෙනකොටත් ආ දවල්ටත් සුචිරිතං චරಂತಿ. ආ සුචිරිතේ හැසිරෙනවා. කායේන සුචිරිතං. ඒක කයින් සුචිරිතේ හැසිරෙනවා. වාචාය සුචිරිතං චරಂತಿ. වචනේනොත් යහපතෙහි හැසිරෙනවා. මනසා සුචිරිතං චරಂತಿ. මනසින් පොඩි හඳුනන නිදිමත එලාද මන් දන්නේ නෑ. මොකද මනසා සුචිරිතං චරಂತಿ මොකද කියන්නේ? මනසෙහි සුචිරිතේ හැසිරෙනවා. එහෙමනම් ඒ වෙලාවට කියනවා මොකද්ද? සුමජ්ජන්තිකෝ. මොකද්ද? සුමංජන්තික. සුබදහවලක්. භික්කවේ තේ සංසත්තානං. කාටද? ඒ සත්වයින්ට. ඒ සත්වයින්ට. ඒ සත්වය කිව් මොන කට්ටියටද? අර යහපත්ත හිතන යහපත් දේ කතා කරන ඒගොල්ලන්ට. ඊළඟ තවත් ඡේදයක් තියෙනවා මේ සූත්‍රයේ. ඡේද තුනක් තියෙනවා. දැන් මේ උදේ ගැන කතා කරා, දහවල් ගැන කතා කරා. ඊළඟ සැන්දෑවේ. හැන්දෑව වුණාට පස්සේ යේ භික්කවේ සත්තා සායන්න සමයන් කායේන සුචිරිතං චරಂತಿ. වාචාය සුචිරිතං චරಂತಿ. මනසා සුචිරිතං චරಂತಿ. සුසායන්නෝ භික්කවේ තේ සංසත්තානන්ති. ඔන්න මේ පුබ්බන්න සූත්‍රයේ කියනවා යේ භික්කවේ සත්තා. මහණෙනි යම් සත්වෙක් කොයි කාලෙද? සායන්න සමයන්. හවස් කාලේ. දැන් උදේ කිව්වා, දහවල් කිව්වා, දැන් හැන්දෑවෙලා හවස. හැන්දෑවෙත් කායේන සුචිරිතං චරಂತಿ. කයෙන් යහපතෙහි හැසිරෙන්නවා නම් හැසිරෙත්. හැසිරෙනවා නම් හැසිරෙද්ද? වාචාය සුචිරිතං චරಂತಿ. වචනේනොත් සුචිරිතෙහි හැසිරෙනවා නම් හැසිරෙද්ද? මනසා සුචිරිතං චරಂತಿ. මනසිනුත් සුචිරිතෙහි හැසිරෙත්නම් සුසායන්නෝ භික්කවේ තේ සංසත්තානන්ති. සුසායන්නෝ. එනං සුබ සැන්දෑවක්. අපි කියන්නේ ගුඩ් ඊවිනිං කියනවා නේද? හොසර කියන ගුඩ් ඊවිනිං කියන්නේ සුබ සැන්දෑවක් ඒවා. එතකොට කොහොමද කියන්නේ පාලියෙන්?
සුසායන්නෝ සුසායන්නෝ ඔන්න දැන් එතකොට මහණෙනි ඒ ඇත්තන්ට සුබ සන්ධ්‍යාවක් වෙනවා දැන් මේ සූත්‍රයේ තේරුමත් අපි බුදු සරණ පත්‍රයේ දීලා තියෙනවා මහණෙනි යන් සත්ත්ව කෙනෙක් පෙරවරු කාලයේ කයින් සුචිරිතේ හැසිරෙද්ද වචනයෙන් සුචිරිතේ හැසිරෙද්ද සිතින් සුචිරිතේ හැසිරෙද්ද මහණෙනි ඒ සත්ත්වයන්ට යහපත් පෙරවරු කාලයක් වෙයි ඒ වගේම මහණෙනි යම් සත්ත්ව කෙනෙක් මධ්‍යාන කාලයේ කයින් සුචිරිතේ හැසිරෙද්ද වචනයෙන් සුචිරිතේ හැසිරෙද්ද සිතින් සුචිරිතේ හැසිරෙද්ද මහණෙනි ඒ සත්ත්වයන්ට යහපත් මධ්‍යාහ්න කාලයක් වෙයි ඒ වගේමයි මහණෙනි යම් සත්ත්ව කෙනෙක් සවස් කාලයේ කයින් සුචිරිතේ හැසිරෙද්ද වචනයෙන් සුචිරිතේ හැසිරෙද්ද සිතින් සුචිරිතේ හැසිරෙද්ද මහණෙනි ඒ සත්ත්වයන්ට යහපත් සවස් කාලයක් වෙයි ඔය සූත්‍රය සහ තේරුම දීලා තියෙනවා පොඩි හාමුදුරනේ දැන් මේ අංගුත්තර නිකාය කියලා කියන්නේ අංක වශයෙන් තියෙන දැන් අපි දන්නවා ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර පිටකයේ කොටස් පහක් තියෙනවා දීඝ නිකාය මොනවාද මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය මේ සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය එතකොට මේ කුද් මේ මේක තියෙන අංක වශයෙන් තියෙන මොනවාද අංගුත්තර නිකාය තියෙන අංක 1ව 2ව 3ව 4ව 5ව එහෙම. එතකොට මේ තික නිපාතේ තියෙන මොනවද? කාරණා තුනක් ගැන කියවනවා. මොනවද කාරණා තුන? දැන් මෙතන කිව්වා උදේ ගැන කිව්වා, දවල් ගැන කිව්වා, සන්ධ්‍යාව ගැන කිව්වා. එහෙම තියෙනවා. ඒ වගේම මෙතන තවත් කාරණා තුනක් ගැන කියනවා. මොකද්ද? කයින්, සිතින්, කයින්, වචනේ. එතනත් කාරණා තුනකුත් කියනවා නේද? එතකොට මේ කාරණා තුනේ ඒව තමයි මේ තික නිපාතයට දාලා තියෙන්නේ. දැන් මෙතන කියන්නේ දැන් බලන්න උදේ ගැන. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා දැන් කවුරු හරි කෙනෙක් උදේ පාන්දර නැගිටලා උදේ කටයුතු කරනකොට පොඩි හාමුදුරනේ දැන් අපිට මේ පාඩම හරි වටිනවා. දැන් අපි හැම කෙනෙක්ම ජීවත් වෙනකොට උදේට ගුඩ් මෝනින් කියනවා, සුබ උදෑසනක් කියනවා. හැබැයි වචනේ කිව්වට වැඩක් නෑ. අපි ක්‍රියා වෙනොත් හොඳ වෙන්න ඕනේ. එතකොට මොනවද යහපත් ක්‍රියා තියෙන්න ඕනේ. එතකොට ඒ වගේම මොකද්ද කිව්වේ? කායේන සුචිරිතං චරಂತಿ. කායෙන් සුචිරිතේ හැසිරෙන්න ඕනේ. එතකොට මනස මනසිනුත් සුචිරිතේ හැසිරෙන්න ඕනේ. වාචාය වචනේත් සුචිරිතේ හැසිරෙන්න ඕනේ. එතකොට අපි හිතින් කායෙන් දුෂ්චරිතය හැසිරුණොත් නරක දේවල් කියනවනම් නරක දේවල් කරනවනම් නරක දේවල් හිතනවනම් එයා සුබ උදෑසනක් කිව්වට වැඩක් නැහැ. සුබ දහවලක් කිව්වට වැඩක් නැහැ හිතේ නරක දෙයක් තියාගෙන. නරක දේවල් කර කර නරක දේවල් කිය කිය නරක දේවල් හිතී හිතා සුබ දහවලක් කිව්වට වැඩක් නැහැ. නරක දේවල් හිතමින් නරක දේවල් කරමින් නරක දේවල් කියමින් එතකොට සුබ හැන්දාවක් කිව්වට වැඩක් නැහැ. එහෙනම් උදේ දහවල් හැන්දෑවේ කියන මේ තුන් එළේම යහපත් සිතුවිලි, යහපත් වචන, යහපත් ක්‍රියා ඇතුව කරොත් හොඳයි කියලා බුදුහාමුදුරුවෝ හාමුදුරන්ට කියලා දුන්නා. ඉතින් පොඩි හාමුදුරුවොත් ඒ වගේම වෙන්න ඕනේ. මේ පාළි ඉගෙන ගන්නවා වගේම රටවාසී ලෝකවාසී ගොඩක් දෙනෙක් ඉගෙන ගන්නවා. මම මතක් කළා මේ සූත්‍ර කෑලි එහෙමත් ඉදිරියට සූත්‍ර එහෙම කොටස් ඉදිරියට කතා කරනවා කියලා. දැන් අපි පාඩම් මාලාවේ 42 වෙනි පාඩමේදී අපි කතා කරේ අංගුත්තර නිකායේ මංගල වග්ගයේ සඳහන් 10 සූත්‍ර දේශනාව. එතකොට මේ සූත්‍රය කතා කරේ පුබ්බන්න සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් අපි අද ඉගෙන ගත්තා සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ සන්ධ්‍යාවක් කියලා පාලියෙන් කියන්නේ කොහොමද? ඒ කාරණා ටික ඉගෙන ගත්තා. ඉතින් ලබන සතියේදී යලිත් ඊළඟට 43 වෙනි පාඩම තුලින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නට ඉස්සෙල්ලා සිහිපත් කරන්නට ඕන. ඉතින් මේ පරණ පාඩම් පිළිබඳ එකතු වෙන්නට ආසාවක් දක්වන කැමැත්තක් දක්වන කෙනෙක් ඉන්නවනම් බෞද්ධයා අන්තර්ජාලයට පිවිසෙන්නට පුළුවන් www.thebuddhisttv කියන අන්තර්ජාල කලාපයට පිවිසුනාම ඔබට පුළුවන් අපේ මාගදී පාඩම් මාලාවේ එකේ සිට මේ දක්වා පාඩම් තියෙනවා. ඒව ශ්‍රවණය කරන්නට, ප්‍රගුණ කරන්නට හැකියාව තියෙනවා. පොඩි හාමුදුරන්ට, දහම් පාසල් දරුවන්ට, ඒ වගේම පිරිවෙන්ගල පොඩි හාමුදුරන්ට වගේම හැම අපේ දෙමව්පියන්ටත් හොඳ වැඩසටහනක් තමයි මාගේදී පාඩම් මාලාව. ඉතින් මේ පාඩම් මාලාවේ ඉතින් බුදු සරණ පත්‍රයේ 4 පොයේටම කොටස් වශයෙන් මේ පාඩමේ ඒ සතියට අදාළ පාඩම පළ වෙනවා. ඒ වගේම බෞද්ධයා සංගරාව තුලිනුත් මේ පාඩම් මාලාව පළ වෙනවා. ඔබට හැම ආකාරයකම එකතු වීමේ පහසුකම් සපයලා දීලා තියෙනවා. බෞද්ධයා ගුවන් විදුලියෙන් සහ බෞද්ධයා රූපවාහිනිය එකතු වුණ හැම දෙනාටත්
සුබ ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. පොඩි හාමුදුරන්ටත් තෙරුවන් සරණයි. මාගදී පාලි අපේ තක්සලා.